ब्यूटी न्यूबी ड्रामा के हतरवेनी कोटिस वन अवसान कोटिस तरंग आवा कलिंग कोटिस इवरोने लिवुट फे कियनवा ऐ काइट केमती कियला पहुदा कैंपस एकट गिहिं लिव पलमिं इन्ने गाइहा फे गन सोशल मीडिया वल पल करला तियन देवल ए समगम गाइयनवा ऐ बहोया गन इतिन तेन्ना इय दवसे एकट कत करपु एक गन गाय गोडक सतुटिं एविल्ला किवत लियोना मे देवल गणन नोगेने इन्न उत्साह करन्ने एत काइयाय गणन नोगत्तत नेवत नेवत कियन्न गन्नवा कवदावत अम्मा एक ए विदियट एकट इंदला नै वगेम ओया मंगेने इतरम हितनवा कियला दनकन हिटिये नै कियला एत इतिन ओहुव मगेरला लियो एतनिन यानवा ओन्न लैब्बेकेति गुरुवरयन कियनवा देन्न देन्न एकतु वेला වැඩ කරන්න කියලා. ඉතින් නෑන් ගායිකි කීමට කෑ ගහලා කියනවා ඇයට ගායි එක්ක වැඩ කරන්න බෑ කියලා. ලියු දිහා බලන් කියනකොට ෆේ කරන්නේ ඇයට ගායි එක්ක වැඩ කරන්න ඕන කියලා ඔහු ළඟට එන එක. ඉතින් දැන් ගායි හා ඇන්ගේ ප්ලෑන් එකේ විදිහට වැඩේ වෙන්නේ නෑ කියලා තේරුම් යනකොට ගායි කෙලින්ම ෆේට කියනවා මට ඔයත් එක්ක වැඩ කරන්න ඕනේ නෑ කියලා. ඒත් ඉතින් ෆේ කියන්නේ කිසිම කෙනෙක් කියන දෙයක් අහන්නේ නැති කෙනෙක් නිසා ගායි ළඟට එනවා. ඔන්න ඉතින් අන්තිමට ගායි අකමැත්තෙන් වුණත් ඇයත් එක්ක වැඩ කරන්න වෙනවා වගේම දැන් මේ දෙන්නා جوړු කරලා හැම තැනම කතා පැතිරෙන නිසා හැමෝම මේ දෙන්නා දිහා තමයි අවධානයෙන් බලන් ඉන්නේ. ඉතින් ලියු ගායිව මගරින්න හැදුවත් ඇයිගේ ඇස් දෙකක් තියෙන්නේ ෆේ හා ගායිගේ පැත්තෙමයි. ලැබ් එකේ වැඩ ඉවර කරලා ෆේයයි ගායි ළඟට ගිහින් කියනවා ඇයට යමක් කියන්න ඕන කියලා. ඒ අනුව ෆේයි එක ගායි එළියට යනකොට ලියු දුකෙන් බලන් ඉන්නවා. ෆේයි ගායිට කියන්නේ ඇයට ඔහුට කතා කරන්න ඕනේ කිව්වේ ඔහුට ලං වෙන්න ඕන නිසා. ලියුට ඕන ඒ දෙන්න හොඳින් ඉන්නවා දකින්න. ඉතින් මේ විදිහට දෙන්න හොඳින් නිමු අද ඉඳලා මිතුරන් විදිහට ඉමුද කියලා ඇය අහනවා. ඒ වගේම මෙයාලා ඉන්න තැන බලලෙකු ඉන්නවා. ඉතින් ෆේයි දැකලා තියෙනවා කියනවා ගායි නිතරම බලලුන්ගේ වීඩියෝ ෂෙයා කරනවා. ඒ මුවාවෙන් ඔහුව ඇයගේ පැත්තට නම්ම ගන්න හදන්නේ ඇයත් බලලුන්ට ආසයි කියලා. මේ දේවල් ලියු හොරින් බලන් ඉන්නවා වගේම ගායි නම් ෆේයිගේ මායාවලට කිසිම වෙලාවක අහුණු වී කියන්නේ ඌට බලලුන්ව ඇලචික් කියලා. ෆේයි ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. ඔහු බලලුන්ට ආසයි කියලා හිතුවේ කියනවා. ඔවුන් දෙන්නට යාළුව වෙන්න බෑ. ඔහුයි ලියුටයි පාඩුවේ ඉන්න දෙන්න කියලා ගායි එතනින් යනවා. ලියු ෆේයිව හම්බ වුණාම ගායිව යාළු කරගන්න හිටපු සැලසුම අසාර්ථක වුණා කියනවා බලලුන් ඔහුට ආසාත්මික නිසා. ඉතින් ලියු ඇයට සමා වෙන්න කියලා කියනවා. ඒ ගැන කලින් දැනුවත් කරන්න බැරි වුණ එකට කොහොම හරි ෆේයි කියනවා කලින් දවසේ ලියුගෙන් උදව් ඉල්ලුවාම ඇය මුකුත් නොකිය හිටපු නිසා ඇය තනියම දෙයක් කරන්න උත්සාහ කළේ කියලා. ඊයේ ඔයා දුකින් හිටියේ ගායි මම කැමති වෙන්නේ නැහැ කියලා දන්න නිසා නේද කියලා ෆේයි අහනවා. එහෙම දෙයක් නැහැ කියලා ලියු කිව්වත් ෆේයි කරන්නේ බොරුවට අඬමින් රඟපාන්න ගන්නවා කවදාවත් ගායි කැමති කෙල්ල ඇය වෙන්නේ නැහැ කියලා. එතකොට ලියුට මතක් වෙනවා ගායි ඇයට කැමති කිව්ව හැටි ඇය සමග සතුටින් හිටපු හැටි වගේම ෆේයි ඇයත් සමග මිතුරු වුණ විදිහ ඇය ලියුගේ ජීවිතේ ඉන්න පළමු මිතුරිය කියලා. ඉතින් ලියු තීරණය කරනවා ෆේයිට උදව් කරන්න. මේ නිසා ලියු කරන්නේ ගායිගේ ගෙදර ගිහින් ඔහුත් සමග එළියට යන්න ඕනේ කියලා කියන එක. කොහොම හරි මේ වෙලාවේදී ගායි නංගිට ක්ලාස් එකක් කරන ගමන් හිටියේ. ඒත් ඒකත් නවත්තලා දාලා ඔහුට මේ වගේ චාන්ස් එකක් ලැබෙන්නේ නැති නිසා ඉක්මනටම ඇයත් සමග සතුටින් එළියට යනවා. ඔන්න දෙන්නා යන්නේ අර මිලාදිකර රෙස්ටුරන්ට් එකට. ඉතින් ගායි නම් හිතන්නේ ඇය දවසම ඌත් සමග ඉඳී කියලා. ඒ නිසා ඔහු ඇයට කියන්නේ ගෙදරට ඕන බඩු වර්ගයක් ගන්න ඌත් සමග එන්න කියලා. එතකොට හම්බෙන් ආව වගේ ෆේයි මෙයාලා ඉන්න තැනට ඇවිත් එතනින් ඉඳ ගන්නවා. කොහොම හරි මේක ලියු ප්ලෑන් කරපු දෙයක් වෙනවා. මේ නිසා ලියු එතනින් නැගිටලා යනවා ඒ දෙන්නට කතා කරගන්න කියලා. ඊට පස්සේ ඔන්න ෆේයි හා ගායි විතරයි දැන් ඉතුරු වෙන්නේ. ඒ වගේම ෆේයි ගැන ගායි හොඳටම දන්න නිසා රඟපාන්න එපා කියනවා වගේම ෆේයි දැයිගේ සැබෑ ස්වරූපය එළියට දානවා. ඒ වගේම ලියුණා හොඳටම අවුලෙන් ඉන්නේ දෙන්නවම මුණගස්සපු එකට. ඉතින් සෙයින්ට ඇයට කෝල් කරාම ඇයට ඇඬෙනවත් එක්ක හිතේ තියෙන වේදනාවට මේ අතරේදී ගායි ෆේයිට කියන්නේ
ලියුවර වටන්න එපා කියලා. ෆේ කියනවා ඇයට ඔහුගේ පෙම්වතිය වෙන්න ඕන. එහෙම වුණොත් හැමෝම ගොඩක් පුදුම වෙලා ඒ ගැන කතා කරන්න අරගෙන මුදල් වගේ ප්‍රසිද්ධියද දෙන්නට ලැබෙනවා වගේම දෙන්නට එකතු වෙලා සාර්ථක වෙන්න පුළුවන් කියලා. ගායි කියනවා ලියුට හා ඔහුට පාඩුවේ ඉන්න දෙන්න. ගායි ෆේයිට ඒ තරමටම වෛර කරනවා කියලා. ෆේයිට කියන්නේ ඇයත් ගායිට වෛර කරනවා කියලා. ඒ උනාට ඇයගේ සැලසුම විනාශ කරගන්න බෑ කියනවා පෞද්ගලික හැඟීම් එක්ක. ෆේයිගේ හැසිරීම එක්ක ගායිට තේරුම් යන්නේ ඇය අසාමාන්‍ය විදියට හැසිරෙනවා හරියට මානසික රෝගියෙකු වගේ කියලා. ඒ වගේම ගායි ඉස්සරහම ලියුට ප්ලාස්ටික් කෙල්ලෙක් කියලා අපහාස කරන්න ගන්නවා. ඉතින් මෙච්චර අපහාස කරන කෙනා ලියුව ළඟ තියාගෙන හොඳ මුහුණ දාගෙන ඉන්න එකට ගායිට නම් හොඳටම තරහ යනවා. ඒ විතරක් නෙමෙයි ලියු ලේසියෙන්ම ෆේයිට ගායිව යාළු කරලා දෙන්න උදව් වුණ නිසා ෆේ කියන්නේ ඇයගේ හිතේ ඔහු ගැන හැඟීමක් නැහැ. ලියුම තමයි ඇයට මෙතනට එන්න කිව්වේ දැනටමත් ලියු ඔහු අතහැරලා කියලා. ගායි දකින්නවා ලියු යන්න හතනවා. ඉතින් ඔහු ඇය ළඟට ගිහින් අහන්නේ මෙහෙම දෙයක් කළේ ඇයි? ඔයා හොඳටම දන්නවා මම ෆේයියෙක් යාළු වෙන්නේ නැහැ කියලා. මගේ හිතේ ඔයා ගැන තියෙන දේ ඔයා හොඳටම දන්නවා කියලා. ඉතින් ලියු නිතරම අනිත් අය කියන දේවල් වැඩිපුර හිතන නිසා ඇය කියන්නේ ඇයත් එක්ක ඉන්නවට වඩා ගායි ෆේයියෙක් ඉන්න එකට ගොඩක් අය කැමතියි. ඒ නිසා දෙන්න කපල් එකක් වෙනවා නම් අනිත් අය කියන දේවල් වලටද අවධානය දෙන්න ඕන කියලා. මොකද ලියු නිතරම මිනිසු කියන දේවල් නිසා අපහසනින්දා ලබනවා. ඒ හින්දා ඇය හිතන්නේ මිනිසු ගායි හා ෆේයි ගැළපෙනවා කිව්වහම ඒ දෙන්නට හොඳින් ඉන්න පුළුවන් වගේම ගායි සමග ඇය ඉන්නකොට මිනිසු කතන්දර කියන නිසා ඒකෙන් ගායිට කරදරයක් වෙන්නේ කියලා. ඉතින් ලියු හංගන්න හදන්නේ ඇයගේ හිතේ ඔහු ගැන හැඟීමක් නැහැ කියලා. ඒත් ගායි නම් පොඩ්ඩක්වත් ඒක පිළිගන්න සූදානම් නැහැ. ඒ නිසා කියන්නේ මෙහෙම කරන්න එපා. අපිට එකට ඉන්න පුළුවන් කියලා. ඒත් ලියු ඇස්වල කඳුළු පුරවගෙන කියනවා මට ඔයා ගැන කිසිම හැඟීමක් නැහැ. ඇති වෙලත් නැහැ කියලා එතනින් යනවා. ඒත් ලියු එළියට ඇවිත් හොඳටම අඬන්න ගන්නවා වගේම ගායි හිතේ තියෙන වේදනාවට බොන්නක් ගන්නවා. ගායිට හිතා ගන්න බැහැ ලියු ඇයි මෙහෙම කරන්නේ ෆේයි නිසාද මෙහෙම කරන්නේ එහෙම නැත්තම් මොකක් හරි වෙන හේතුවක් නිසාද කියලා. ඒ වගේම ඇය ඔහුව ප්‍රතික්ෂේප කරනකොට අඬපු නිසා ඔහුට ඒක ප්‍රශ්නයක් මතුවෙනවා ඇයි ඇය ඇඬුවේ කියලා. ඉතින් ඈන් කියන්නේ නොදන්න ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න යන්න එපා. ලියුගේ තීරණය පිළිගන්න දැනටමත් සෙයින්ව ඇයි තෝරගෙන ඇති කියලා. ඔය අතරෙදි පෙන්නන්නේ ලියු සෙයින්ව වැළඳගෙන හොඳටම අඬනවා. ඉතින් ඇයගේ හිත සංසුන් කරන්න සෙයින්ට ඇයට කියනවා ඔහුත් සමග රෝස වතුර හදන්න යමු කියලා. ඉතින් එතනදි ලියු කියන්නේ ඇය ගායිගේ හිත රිද්දුවා කියලා. සෙයින්ට ඇයට කියනවා ඇය ගත්ත මේ තීරණය හරිම දේද කියලා හිතලා බලන්න කියලා. දැන් දෙන්නගෙම හිත රිදුණත් අනාගතයේදී හොඳින් දේවල් වෙයි කියලා තමයි ලියු නම් හිත හදාගන්න උත්සාහ කරන්නේ. දිගටම ගායි ගැනම කියනකොට සෙයින්ට ඒකෙන් දුකක් දැනෙන්නේ නැද්ද කියලා අහනවා. මොකද දැනටමත් ඔහුත් ඇයට කැමතියි කියලා තිබුණ නිසා. ඇයට හැමදේම ගැන කතා කරන්න ඉන්න එකම කෙනා සෙයින් නිසා ඔහු ඒ ගැන එච්චර හිතන්නේ නැහැ කියනවා. ඒ වගේම ගායි සමග තරඟ කරලා සෙයින්ට ඇගේ හිත දිනා ගන්න එක ඒ තරම් ලේසි නෑ කියලා ඔහු හොඳටම දන්නවා. ඉතින් ලියු ප්‍රාර්ථනා කරනවා ඔහු ඉක්මනටම අලුත් ජීවිතයක් ගත කරන්න ලැබෙයි. ඔහුට ගැළපෙන කෙනා එක්ක කිව්වහම සෙයින් කලබල වෙලා අහන්නේ කවුරු ගැනද කියන්නේ කියලා. ඉතින් ෆේයි ගායිට කැමතියි කියලා ඔහුට ඇයි කිව්වත් සෙයින්ට හොඳටම දන්නවා ෆේයි කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. ඉතින් ඔහු යමක් කියන්න උත්සාහ කළත් ඒ වෙලාවේදී ඇන් කෝල් කරලා කියනවා ගායි බීලා පිරිසක් සමග ගැටුමක් ඇති කරගෙන අත්අඩංගුවට අරගෙන ඉන්නේ කියලා. ඒ හින්දා ගායිගේ අම්මගේ නම්බෙක දෙන්න කියලායි කියනවා. ඒක අහපු ගමන්ම ලියු යනවා ඔහුව බලන්න. ඉතින් ගායි කැම්පස් එකේ පිරිසක් සමග තමයි ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙන්නේ. ඇයට ඔවුන් ප්ලාස්ටික් සැත්කමක් කරලා වෙනස් වුණ කෙනෙක් කියලා අපහාස කරන්න ගත්ත නිසා තමයි මේ විදියට රණ්ඩුව ඇති වෙලා තියෙන්නේ. ඉතින් හොඳටම තරහ ගිහින් ගායි ඔවුන්ට ගහලා තියෙනවා. කොහොම හරි පොලිසියේදී ගායි අර පිරිසට
සමාව නොදීන තීරණය කරනවා ඔහු ලියුට කියපු දේවල් වලට. නමුත් ලියු එතනට ඇවිත් ගායිත කෑ ගහන්න ගන්නවා රණ්ඩු වෙලා අමාරුවේ වැටෙන්නේ නැතුව තරහ පාලනය කරගෙන ඉගෙන ගන්න කියලා. ඒ වගේම ලියු ඇන්ගෙන් දැනගන්නවා ඇයට අපහාස කරන්න ගිහින් ගායි ඔවුන්ට ගැහුවේ කියලා. ඒ නිසා ලියු ඔවුන්ට කියන්නේ ඇයට කියපු දේවල් වලට සමාව ගන්න කියලා. ඒ වගේම CCTV දර්ශන වගේ ලියු අරගෙන ඇවිත් තියෙනවා. ඒකෙදි ගායිට අර පුද්ගලයා තමයි මුලින්ම ගහන්නේ කියලා දකිනවා. ඉතින් ගායි කියනවා ලියුගෙන් සමාව ඉල්ලන්න නැත්තම් නඩුව ඉල්ලාස් කරගන්නේ නැහැ කියලා. ඒ විදිහට ඒ ප්‍රශ්නයත් විසඳලා දානවා. ගායි ලියුට කියනවා මට සමා වෙන්න ඔයාට මම පොරොන්දු වුණා ප්‍රචණ්ඩ විදියට හැසිරෙන්නේ නැහැ කියලා. ඒත් මම ඒක කඩ කරා කියලා. ලියු හින්දා මේ ප්‍රශ්නේ ඇති වුණ නිසා දෙන්න ඈත් වෙලා ඉන්න එක හොඳයි කියලා තමයි ලියු කියන්නේ. කොහොම හරි ලින්ඩා එතනට ආවහම ලියු ඇයි සමග තනියම කතා කරන්න ගන්නවා. ඉතින් ලියු අවංකවම ඇයිගේ හිතේ කායි ගැන ඇති හැඟීම ලින්ඩාට කියනවා. ඒත් ඇය ඔහුව ප්‍රතික්ෂේප කරේ ඔහු සතුටින් හොඳ ජීවිතයක් ගත කරලා ඉන්නවා දකින්න ඕන නිසා. ඒ වගේම ඇයත් සමග හිටියොත් එහෙම සතුටින් ඉන්නේ නැති වෙයි කියලා හිතලා ලියුට පෙයි තමයි මතක් වෙන්නේ කායිට හොඳම කෙනා විදිහට. ඒත් කායිගේ අම්මනම් කියන්නේ කිසිම කෙනෙක් හරියට සර්ව සම්පූර්ණ නැහැ. ඒ නිසා කායිට ගැළපෙනවා කියලා හිතන ඒ කෙනා ඒ විදිහට සම්පූර්ණ කෙනෙක් නෙවෙයි වෙන්න ඇති. ඒ නිසා නැවත වරක් ඇයිගේ තීරණය ගැන හිතන්න කියලා. ඊට පස්සේ පෙන්නනවා ෆේයි ඇයිගේ බර බලලා කිලෝ දෙකක් වැඩි වෙලා කියලා දැකලා බය වෙලා වමනේ කරන්න බාත්รูම් එකට යනවා. ෆේයි කියන්නේ නිතරම වගේ ලයිව් ස්ට්‍රීම් කරන කෙනෙක්. ඉතින් ඇයිගේ ෆෑන්ස්ලා නිතරම ඇයිට තෑගි භෝගය එවනවා. ඉතින් ඇයිගේ ලයිව් ස්ට්‍රීම් ද ලියුද බලනවා. එතකොට ඇයිට මතක් වෙන්නේ ගායකයා අම්මා කියපු කතාව කිසිම කෙනෙක්ගේ ජීවිතය සර්ව සම්පූර්ණ නැහැ කියලා. ඉතින් ෆේයිගේ ජීවිතය ඒ විදිහද කියලායි හිතනවා. උන් ඊට පස්සේ පෙන්නනවා ලෙක්චරර් කෙනෙක් ගායිහා ෆේයි දෙන්න එකට කරපු පරීක්ෂණයට ඉහළම ලකුණු ලබා දීලා තියෙනවා. ඉතින් දෙන්නව ජාත්‍යන්තර තරගයට යවන්න කැමති කියලා ලෙක්චරර් කියනකොට ගායි එතන නැති නිසා තනියම තීරණයක් ගන්න බෑ කියනවා. වගේම ඇයට ගායි එක්ක තරගයට යන්න ඕනත් කියනවා. මේ සිදුවීමෙන් පස්සේ ආයි ෆේයි හා ගායි ගැන කතා වෙන්න ගන්නවා. කොමාරි ආලුව කට්ටිය එකතු වෙලා කතා කරමින් ඉන්නකොට ෆේයි පෝසත් වගේම මිලාදික මහල් නිවාසයක ජීවත් වෙන්න කියලා මිමි කියනවා. මේක ඇහෙන ඈන් එතනට ඇවිත් අහන්නේ ඈන් කැම්පස් එකට එනකොට ෆේයිව හම්බ වෙලා තියෙනවා. හැබැයි ඇය අර කියන විදිය මහල් නිවාසයක් ළඟින් ඉඳලා නෙවෙයි එනවා දැක්ක කියලා. ඊට පස්සේ පෙන්නනවා සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන එක පේලියට තියෙන ගෙවල් ගොඩක් ළඟින් ඇවිදගෙන ෆේයි යනකොට තමයි ඈන්ට ඇව හම්බ වෙන්නේ. එතකොට ෆේයි කියලා තියෙන්නේ ළමයි වගේකට උගන්වන්නව කියලා. ඉතින් මේ පැත්ත ගැන දන්න ඈන් හැමෝම ඉස්සරහ ෆේයිට කියන්නේ ඇයේ කියපු පැත්තේ අහලපහල ඉස්කෝලේ යන ළමයි නෑ වැඩිහිටි පිරිස ජීවත් වෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ පෙන්නනවා ෆේයි ලයිව් ස්ට්‍රීම් කරන කාමරේ විතර හැමෝටම පේන විදියට ලස්සනට හදලා තියෙනවා. ඊතුරු කාමර කෑල්ල අපලිවෙලට තියෙන්නේ කියලා. දැන් ඈන් කියන දේවල් එක්ක අනිත් අයට ඇය ගැන වැරදි දේවල් හිතන්න දෙන්න බැරි නිසා ෆේයි කියනවා පාසල් අධ්‍යාපනය මැදින් නතර කරපු පිරිසක් ඉන්නවා එයාලට ඉගෙන ගන්න කැමැත්තක් තියෙන නිසා යන්නේ ළමයින්ට නෙමෙයි උගන්වන්නේ කියලා. ඈන් නම් ඇයගේ කතාවලට රැවටෙන්නේ නැහැ. ඒ වගේම දැන් එක දිගටම බොරු කරන්න බැරි නිසා ෆේයි කියනවා ඇය මහල් නිවාසයක ජීවත් වෙන්නේ නැහැ. එයාගේ ෆෑන්ස්ලාගෙන් ලැබුණු තෑගි වගේම මහන්සි වෙලා හම්බ කරපු සල්ලි වලින් ගත්ත බඩු කෙතර තියෙන්නේ. ඒකයි කේ ලස්සනට පේන්නේ කියලා. ඒ වගේම ඇය ඒ විදිහට ජීවත් වෙන්නේ අනිත් අයට එයා වගේ ජීවත් වෙන්න පුළුවන් කියලා බලාපොරොත්තුවක් දෙන්න කියලා. ඒ වගේම යා ලයිව් ස්ට්‍රීම් එකේදීත් කියන්නේ අධ්‍යාපනීය මිනිසුන්ගේ ජීවිතයට කොච්චර වැදගත්ද කියන එක කියලා. ඉතින් ඒක කිව්වහම ඇය බොරු කිව්වා කියන දේ හැමෝටම අමතක වෙලා ආයි හැමෝටම පේන්න ගන්නේ ඇය හොඳ කෙනෙක් විදිහට. ඔන්න ඊට පස්සේ පෙන්නනවා සේන් ලියුට මල් පොකුරක් එවලා තියෙනවා වගේම
පොඩි නෝට් එකක් එවලා තියෙනවා ලෙක්චර්ස් ඉවර වුණාම එකට ගෙදර යමු කියලා. දැන් ලියුගේ යාළුවෝ හිතනවා සේන් තමයි ඈන්ට ගැළපෙනම හොඳම කෙනා කියලා. ඒ වෙලාවේදී කායියට මැසේජ් එකක් දාලා හම්බ වෙන්න එන්න කියනවා. ඉතින් නැය ඌව මුණ ගැහෙන්න ගියාම මුලින්ම ඇය අහන්නේ ෆේයි එක තරගයට යනවද කියලා. ඔහු කිව්වහම ලියු හිතලා තියෙන්නේ ඔහු යන්නේක ප්‍රතික්ෂේප කරලාදයි කියලා. ඉතින් ගාය කියන්නේ ඔයා කැමති නෑ නේද මම ෆේයි එක ඉන්නවට කියලා. ඔහු කැමති නැත්තම් ෆේයි එක ඉන්න ඕනේ නෑ කිව්වහම ගාය කියන්නේ සමහර වෙලාවට දේවල් වලට එකඟ වෙන්න වෙනවා කියලා. ඒ වගේම ඔහු කියනවා මම නිතරම කායික හරි රණ්ඩු වෙන නිසා ඒකෙන් ඔයාට අපහසුතාවයක් දැනෙනවා. ඒ හින්දා මං වගේ කෙනෙක් ඔයාට සුදුසු නෑ. මොකද නිතරම රණ්ඩු වෙලා ඇඟේ තැලීම් තුවාල ඇති කරගෙන ඉන්නේ. ඒත් ඔයාට ඕන එහෙම කෙනෙක් නෙමෙයි කියලා මං තේරුම් ගත්තා. සෙයින් කවදාවත් ඒ විදියට හැසිරෙන්නේ නෑ කියලා. සෙයින්ගේ ගෙදර ගායි ගියාම හරි පිළිවෙලට හැමදේම තියෙනවා දකින්නවා. සෙයින්ද පර්ෆියුම් ගැන අත්හදා බලනවා කියලා දැක්කහම ලියුට ගැළපෙන කෙනා ඔහු කියලා එදා ගායි හිතලත් තියෙනවා. කොහොම හරි ගායි එදා සෙයින්ට කියනවා මට දැන් දේවල් තේරුම් ගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාට ලියුව පර්ෆියුම් නිෂ්පාදකයෙකු කරලා ඇයගේ හීනේ සැබෑ කරන්න පුළුවන් දහනවා. ඉතින් එදා ඔහුට ඒ දේ කරන්න පුළුවන් කියලා සෙයින් කියලා තියෙනවා. ඉතින් ගායි ලියුට කියන්නේ මම ආත්මార్థකාමී කෙනෙක් වුණා. මම තේරුම් ගත්තා මම ඔයාගේ අනාගතයට සුදුසු කෙනෙක් නෙමෙයි කියලා. මම සෙයින් මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් අරගත්තා. ඉතින් එයා තමයි ඔයාට ගැළපෙනම කෙනා කියලා මට හිතෙනවා කියලා. ඒ වගේම ඔහු අහනවා සෙයින්ට එක්ක ඔයා එකතු වුණොත් තව දුරටත් මාව යාළුවෙක් විදියට තියාගන්න. මම දැන් මට ඉන්න ඕන තැන දන්නවා කියලා කඳුළු පුරවගෙන කියනවා. ලියු කිසිම දෙයක් කියන්නේ නැතුව එතනින් යනවා. වාගේම ගායි ගොඩක් වේදනාවෙන් එතනට වෙලා තනියම ඉන්නවා. ඔන්න සෙයින් ලියු අරන් යන්න ඇවිත් තියනවා. හැමෝම දෙන්න දිහා බලාගෙන හොඳ කමෙන් දෙන්නට දෙනවා. ෆේ දෙන්නව දැක්කහම සතුටු වෙනවා වගේ හැසිරিলা සෝෂල් මීඩියා වල දෙන්නට අපහස වෙන විදිහේ කමෙන් දාලා ආයි කට්ටියව උස්සනවා. ලියු සෙයින්ට් එක සතුටින් ඉන්න අතරේදී කට්ටිය දෙන්නට දාන පොසිටිව් කමෙන් දැකලා සතුටු වෙනවා. ඒ වගේම ලියු සෙයින්ට් ගායි අය කිව්ව කතාවද කියන්න ගන්නවා. ඉතින් ගායිව ඇයට දැන් ආරක්ෂා කරන්න පුළුවන් කියලා ඇය සතුටු වෙනවා. ඉතින් ගායිගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුගේ නැත්තුණත් ලියු අඩමින් කියන්නේ ඇයි තමයි මෙතන ආත්මార్థකාමී විදියට හැමදේම කරලා ගායිගේ හිත රිත්තලා තමන්ටම කොන්දේසි වගේක් හදාගෙන ඒ දේපල් කවදාවත් කරන්නේ නැහැ කියලා සීමාවන් හදාගත්තේ කියලා. ඒ වගේම ඇයිගේ අතීතයෙන් ඇයට විතරයි විඳින්න බැරි ඒත් ඒකෙන් වේදනාව විඳින්නේ අනිත් අය. මොකද මේ ප්‍රශ්නයට සෙයින්පත් ඇදලා අරගෙන ඔහුගේ හිතටත් බලාපොරොත්තු ඇති වෙලා ඔහුත් වේදනාව විඳින නිසා සෙයින් ඇය ළඟට ඇවිත් කියනවා මෙතන ඔයා විතරක් නෙමෙයි මාත් වැරදි කියලා එක්තරා දෙයක් කියනවා. ඔයා ගායිට කැමැත්තක් තියෙද්දි මම ඔයාට මගේ හිතේ තියෙන දේ කියලා මේ තත්වයට පත් කළා. ඒ දේ මං කළේ ඒකෙන් ඔයාට සහනයක් ලබා ගන්න පුළුවන් වෙයි මාත් එක්ක යාළු වුණොත් කියලා හිතලා. ඒත් මම දන්නවා ඒ දෙයින් වෙන්න තියෙනවට වඩා ප්‍රශ්නේ නරක අතට හැරෙන එක කියලා. ඉතින් ලියු ළඟ ඉන්න එකම කෙනා ඔහු නිසා ඌට හරිතේ අයට පෙන්වන්න ඕන වෙනවා. මේ නිසා සෙයින්ට් අයට කියන්නේ හිතට එකගව හරිතේ කරන්න කියලා. ඒ වගේම ඇයට සමීප වෙලා හිටපු පුද්ගලයා විදිහට හරිතේ කරන්න කියලා දුන්නේ නැති නිසා දැන් සෙයින්ට් ඔහුගේ හැඟීම හංගගෙන කියන්නේ ඇය ආදරය කරන කෙනාට ආදරය කරන්න අවස්ථාව දෙන්න කියලා ඔහු ගොඩක් සංවේදී වෙලා කියනවා. මොකද මින් ඉදිරියට ඔහුට කියන්න බෑ ඔහුට ඇයට කැමති වෙන්න කියලා. ඒ නිසා කලින් වගේම මිතුරන් විදියට ඉමු කියනවා වගේම ඔහුත් සමග වැඩ කරන්න ඒ කියලා බලාපොරොත්තු වෙනවා කියනවා. ඊට පස්සේ ඔහු කියනවා ගායි ළඟට ඉක්මනටම යන්න කියලා. ඉතින් සෙයින්ට ස්තුති කරලා ඇයි ඉක්මනටම යන්නේ ගායිගේ ළඟට. ඉතින් ගෙදරට තට්ටු කළත් කෝල් කළත් ඔහු ආන්සර් කරන්නේ නැති වුණාම ඔහු යන හැම තැනටම බලන්නත් යනවා. ඇන්ට පවා කෝල් කරලා බැලුවත්
වැඩක් වෙන්නේ නැහැ. අන්තිමටම ලින්ඩවන ගායිගේ අම්මට ඇය කෝල් කරලා තිබුණ නිසා ඇයට කෝල් එකක් අරන් ඇය කතා කරපු හේතුව අහනවා. ඊට පස්සේ ලියු අහනවා ගායි ඉන්න තැනක් දන්නවද කියලා. ඉතින් ඇයට වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා කිව්වහම ලින්ඩගේ ඔෆිස් එකට යනවා. ඉතින් ලියු එතන ගායි ඉන්නව දකින්නවා. ලියුව දකින්න ගායි පුදුම වෙලා අහන්නේ මම හිතුවේ ඔයා සේන්ට් එක ඉන්නේ කියලා. ලියු කියනවා ඔව් මම හිතියා. ඒත් දැන් නෑ. මට ඔයාව බලන්න ඕනේ වුණා කියලා. ඔහු පර්ෆියුම් එකක් අතේ තියන් ඉන්නකොට ඒක කාටද කියලා එයා අහනවා. ඉතින් ඔහු ඇයට දෙන්න තියන් ඉඳලා තියෙන්නේ දවසක් ලියු ඔහුට මිතුරුකම පටන් ගත්තාම තෑක්කක් විදිහට පර්ෆියුම් එකක් දුන්නා වගේම ඌටත් ඇයට ඒ විදිහට තෑක්කක් දෙන්න ඕනේ වෙනවා දැන් පටන් ගත්ත මිතුරුකමට. ලියු අහනවා ඇය තෑක්ක පිළිගත්තේ නැති වුණොත් දුකක් ඇති වෙනවද කියලා. එතකොට ගායි කියන්නේ මට නපුරු වෙන්න එපා. මට මිතුරෙක් වෙන්න විතරයි ඕන කියලා. ලියු එකපාරටම කියනවා මට ඔයාගේ යාළුවෙක් වෙන්න බෑ කියලා. ඉතින් ලියු නිතරම හැම දෙයකින්ම ඔහුව ප්‍රතික්ෂේප කරන නිසා එහෙම කරන්නේ ඇයි කියලා ඇහුවාම ලියු කියනවා මට ඔයාගේ යාළුවෙක් වෙන්න ඕනේ නෑ. ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න ඕනේ කියලා. ඉතින් ගායිට කිසිම දෙයක් හිතා ගන්න බැරි වෙනවා වගේම ඇය කියන්නේ මම තමයි වැරද්ද කළේ. මං කවදාවත් පිළිගත්තේ නැහැ ඔයාට මාත් ආදරය කරනවා කියලා. ඉතින් මට සමාව දෙනවද ඇහුවාම ගායි කියන්නේ සමාව දුන්නොත් ඔහුත් සමග එළියට යන්න ඉන්නවද කියලා. ඉතින් ඇය කියනවා මම දැනටමත් ඉන්නවනේ කියපු ගමන්ම ගායි සතුටින් ඇයව වැළඳ ගන්නවා. ඉතින් ලියුද ගොඩක් සතුටු වෙනවා. ඔය අතරේදී පෙන්නනවා ෆෙයි අර ජීවත් වෙන ප්‍රදේශයේ ඇවිදගෙන යනකොට කෙනෙක් ඇයගේ පින්තූර වගේක් ගන්නවා. ඔන්න දෙන්නත් එක්ක යන ගමන් ඉත්තේ ගායි කියනවා ඇයගේ පළවෙනි පෙම්වතිය ගැන ගොඩක් ආඩම්බරයි කියලා. ඉතින් ඇය ටිකක් ලැජ්ජා වෙනවා වගේම ගායි ලියුගේ අතින් අල්ලගන්න උත්සාහ කරන්න ගිහින් වැඩේ වැරදුනහම කියන්න දෙයක් නැතුව ඇයගෙන් අහනවා වතුර එකක් ගන්න යමු කියලා. කොහොම හරි ගායි පුදුම උත්සාහයක් දරන්නේ ඇයගේ අතින් අල්ලගන්න. ඉතින් ලියුට හිතෙන්නේ ගායි ඇයගේ බෑග් එක ගන්න හදන්නේ කියලා. ඉතින් ඇයගේ බෑග් එක ඔහුට දෙන්නවා තියාගන්න කියලා. මේ දෙන්නගේ වැඩ දිහා ඈත ඉඳලා බලන් හිටපු සෙයින් ළඟට එනවා. ගායි ඔහු ළඟට ආපු ගමන් කියන්නේ දෙන්න දැන් ආදරය කරනවා කියලා. ඉතින් ලියු ගායි දිහා හැරිලා බලනවා එක පාරටම මොකද උනේ කියලා. ඒ වගේම සෙයින් තහනවා කොයි වෙලාවෙදිද යාළුනේ කියලා. පැයකට කලින් කියලා ගායි කිව්වහම සෙයින් කියනවා පැය 3කට කලින් මම ඒ දේ දැනගත්ත කියලා. ඉතින් ගායි කලබල වෙන්නේ පැය 3කට කලින් සෙයින් ඒක දන්නේ කොහොමද කියලා. ලියුගෙන් ගායි අහනවා මට කලින් එයා කොහොමද ඒ දේ දැනගත්තේ කියලා. ඇය hina වෙලා මොකුත් නොකිය ඉන්නවා. ඔන්න ගායි ඇන්ට දෙන්න යාළුණේක ගැන කිව්වහම ඇය අදහසක් දෙනවා ලුයි එක කැම්පස් එකේ තියෙන චෙම්රේ කියන සාදයට එකගෙන යන්න කියලා. ඉතින් එතනදී ආලෝකමත් වෙන රින් දෙනවා. ඒ වල එක්තරා ලයිට් එකක් පත් වුණාම හැමෝටම දැනගන්න ලැබෙනවා ඇත්ත ජෝඩුව කවුද කියලා. මොකද ඇත්ත ජෝඩුව එකම කලර් එකේ රින්ග්ස් තමයි දාගෙන ඉන්නේ. ඉතින් මේ සාදයේදී ලියු එක තියෙන සම්බන්ධය ප්‍රසිද්ධ කරන්න කියලා ඇයි කියනවා. ගායි මේ සාදයට අනේක ප්‍රතික්ෂේප කරනවා විකාරයක් කියලා. ඒත් ගායි ඒ දේ හිතේ තියන් ඉඳලා ලියුගෙන් ගිහින් අහනවා ඔහු සමග කැම්පස් එකේ පාටි එකට යන්න එනවද කියලා. ඇය කියන්නේ සාදයට යන්න කලින් දෙන්නගේ සම්බන්ධය ගැන ෆේට කියන්න ඕන. ඇයට ඒ ගැන කලින් කිව්වේ නැති වුණොත් දුක් වෙයි කියලා. ඉතින් ගායි ෆේයි කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා දැනගත්තත් ලියුගේ තීරණයට ගරු කරන නිසා ෆේට ගිහින් කියන්න කියනවා. ඒ වගේම ලියු ඊට පස්සේ සාදයට යන්න කැමති වෙන්නම් වගේම දෙන්නටම රින්ග්ස් දෙකක් ගන්නකොට නිල් පාටින් තෝරගන්න කියනවා. ඊට පස්සේ ගායිට ඒ වචන ටිකට සතුටු හිතෙනවා. ඒ වගේම ලියු තොහු දිහා බලන් ලැජ්ජාවෙන් පුංචි හිනාවක් දානවා. ඔන්න කැම්පස් එකට යන ලියු ෆේයි ඉන්න තැනට ගියහම දැන් ෆේයි හිතන්නේ ලියු සෙයින් සමග යාළු වෙලා ඉන්නේ කියලා. ඒ නිසා ඒ ගැන කියලා විහිළු කරන්න ගත්තාම ගායි ගැන යමක් කියන්න තියෙනවා කියලා වෙන තැනකට කතා කරන්න යම් කියනවා. ඉතින් ෆේයි හරි සතුටින් වගේ ඇඩ් කරන්න ගන්නවා
ලියු ගායිව සෙට් කරන්න මොකක් හරි සැලසුමක් ගැන කියන්න හදනවා කියලා. ෆේයි හැසිරෙනවා. ඇය ගායිට මාරම විදිහට ආතරේ කරනවා. ඌට අතුරුපස හදලා දෙන්න පොතක් පවා මිලදී ගත්ත විදිහට. ඉතින් මේ කතාව අහගෙන යන ලියු දුකෙන් කියනවා ඇයට උදව් කරන්න බෑ ගායිට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් දැනටමත් ඉන්නවා කියලා. ඉතින් ෆේයි බොරුවට හැසිරෙන්න ගන්නවා ගොඩක් කලබලයි වගේ. ෆේයි අහනවා කවුද උත් සමග යාළු වෙලා ඉන්නේ කියලා. ලියු අමාරුවෙන් කියනවා ඒ අය කියලා. එතකොට නම් මෑට හොඳටම අදහ ගන්න බැරි වෙලා ලියුගේ මූණ දිහා බලන් ඉඳලා කියනවා විහිළුවට නේද කිව්වේ කියලා. ඉතින් නේදේ ඇත්තටම කිව්වේ විහිළුවක් නෙමේ ගායිට අය ආදරය කරනවා කියලා කියනවා. ඔන්න ෆේයි හෙන දුකෙන් ඉන්නේ කියලා රඟපාන්න ගන්නවා. ඒත් ඇත්තටම දුකක් නෙවෙයි ඇයට ඉරිසියාවක් තියෙන්නේ ලියුට ගායිව ලැබුණේ එකට. කොහොමහරි බොරුවට අඬමින් කියනවා මම ඔයාව ගොඩක් විශ්වාස කළා. ඔයාගේ උදව් ඉල්ලුවේ ඔයා හොඳම යාළුවා නිසා. ඉතින් ලියුද කියන්නේ ඇයට ඕනම දඬුවමක් දෙන්න කියලා. එතකොට අත උස්සලා ගහන්න හදලා නවත්තගෙන අඬනවා වගේම මේ ලෝකේ හොඳම කෙනා වගේ හැසිරෙන්න ගන්නවා. ගායිහා ලියු දෙන්න මේ ආදරය නිසා සතුටු වෙනවා නම් ඇයත් සතුටු වෙනවා ඇයට ඕනේ දේ කියලා. ඒ වගේම ඇයි තමයි සමාව ගන්න ඕනේ කියලා අඬන්න ගන්නවා ලියු මේ දේවල් නිසා ගොඩක් දුකින් ඉන්නේ නැති කියලා. ඊට පස්සේ පොරුවට ඇයිව වැළඳ ගන්නවත් එක්ක ඒ ප්‍රශ්නේ විසඳගෙන දෙන්න ලැබ් එකට ගියාම ප්‍රශ්නේ හොඳින් විසඳුනා කියලා ලියු ගායිට මැසේජ් එකක් දාලා කියනවා. ඊට පස්සේ ඌ අහන්නේ චැම්රේ සාදේට යනවද කියලා. ඇයි ඊට එකඟ වුණාට පස්සේ ගායි ෆේයි තියා තමයි බලන් ඉන්නේ. මොකද ෆේයි ගැන ගායි හොඳටම දන්න නිසා. ඇයි දැන් නිශ්ශබ්ද වෙලා ඉන්නේක ගායිට ප්‍රශ්නයක් වෙනවා. ගායි හොඳටම දන්නවා සෝෂල් මීඩියා වල ෆේයි හා ගායි ගැන එක එක ඒවා දාලා උසන්නේ ෆේයිමයි කියලා. ඉතින් දැන් නැය සෝෂල් මීඩියා වල කමෙන්ට් දාලා අවසන වැඩේ අවුල් වෙලා කියලා ගායි හා ඇන්ට තේරුම් යනවා. ඉතින් ඇන් හිතන්නේ ඇය පසුබැහැලවත්ද කියලා. ඒ නිසා නිතරම ෆේයි ගැන අවධානයෙන් ඉන්න මේ දෙන්න. ඔන්න ඊට පස්සේ පෙන්නනවා ෆේයි ලයිව් ස්ට්‍රීම් ඇවිත් හැමෝටම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න පෝෂණ සමතුලිතතාවයේ වැදගත් කියලා උපදෙස් දෙනවා. ඒ වගේම ඇයට යාළුවන්ගෙන් කප්කේක් වගේක් හම්බ වුණා කියලා හැමෝටම පෙන්නන්නේ ඒවත් කාලා අන්තිමටම ලයිව් ස්ට්‍රීම් එක අවසන් කරලා අර කේක් එකක් පොඩි කරලා දාලා ඇයගේ බර පාලනය කරගන්න ඕන නිසා කාපු දේවල් ඉවත් කරගන්න වමනේ කරන්න ගන්නවා. ඊට පස්සේ ෆේයිගේ අතීත සිතුවීමක් පෙන්නනවා. ෆේයිගේ අම්මා ඇය කුඩා කාලයේදී කියලා තියෙනවා ඇය යමක් කෑවොත් ඒක වමනේ කරලා ඉවත් කරලා දාන්න ඕන. එතකොට තමයි ලස්සන තියාගන්න පුළුවන්. ඒ වගේම ඇයට යාළුවෝ නැත්තේ ලස්සන නැති නිසා කියලා අම්මා ඇයව බලෙන්න වමනේ කරවනවා. ඒ වගේම ඇයගේ මූණේ පිම්පල් ගොඩක් තියෙනවා දැක්කලා ඇයි ඉස්සරහම පිම්පල් නැති වෙනකම් මූණ හොදන්න කියනවා. වගේම අම්මට ඕනි කෑම තමයි කන්න දෙන්නේ. ඇයගේ බර වැඩි නම් අර විදියට කාපු කෑම ඉවත් කරලා දාන්න ඕන. ඉතින් එක දිගටම ඇයට මේ දේ කරන්න වෙනවා ලස්සන වෙන්න ඕන නම්. ඉතින් ඇයගේ අම්මා නිතරම ඇයගේ ඔළුවට දාන්නේ මහන්සි වෙන්න ඕන ලස්සන වෙන්න. නැත්තම් කවදාවත් කිසිම දෙයක් ලබා ගන්න බෑ කියලා. කොහොම හරි අම්මා කිව්ව විදිහට ෆේයි වැඩ කරන්න ගන්නවා. පාසලේ ළමයින්ගේ අවධානය දිනාගෙන පන්තියේ ලස්සනම ළමයා වෙන්න තමයි හදන්නේ. දවසක් ඇයට වඩා වෙන ගෑනු ළමේ පන්තියේ ළමයින් වර්ණා කරන්න අරගෙන පන්තියේ ලස්සනම කෙනා විදිහට ඡන්දේ හැමෝම දීලා තියෙන්නේ ඇයට. ඉතින් ෆේයිගේ අම්මගෙන් ඇයට බේරෙන්න ලැබෙන්නේ නෑ කියලා එදා හිතනවා. ඔන්න ඔය විදිහට තමයි ඇය ලස්සන වෙන්න අරගෙන තියෙන්නේ. කතාව වර්තමානයට ආවහම ෆේයිට අර ෆේරි ෆේයි කියන account එකෙන් message එකක් එනවා මේ දවස්වල ෆේයි නිහඬ නිසා. ඉතින් ෆේයි ඒ ෆේරි ෆේයි account එකේ කෙනාට ස්තුති කරනවා නිතරම ඇය ගැන හොයලා බලලා ඇයගේ පැත්තෙන් ඉන්න එකට. ඒ වගේම මේ දවස් ටිකේ නිහඬව හිටපු ෆේයි යමක් ඉදිරියේදී කරන්න යනවා කියලා ෆේරි ෆේයිට කියනවා. ඔන්න ඊට පස්සේ පෙන්නන්නේ හැමෝම චැම්රි සාදයට සූදානම් වෙනවා. ඒ වගේම
ඒතරේ සාදේට හැමෝම ඇවි සතුටු වෙන්න ගන්න අතර ගායි අර රින්ග්ස් අරගෙන ඇවි ලියුන්ට දෙනවා. ඔන්න සින්දු කියලා සතුටු වෙලා රින්ග්ස් වලින් කපල් එකතු වෙන වැඩි කරන්න හදනවා. එකපාරටම මුළු ශාලාවෙම ලයිට් ඔෆ් වුණාම ගායි ඔහුගේ මුත්තේ ලයිට් එක දාගත්තත් ලියුගේ මුත්තේ ලයිට් එක වැඩ කරන්නේ නැති වෙනවා. ඒ වගේම අනිත් කිසිම කෙනෙක්ගේ ලයිට් පත්තු වෙන්නේ නැහැ. ඒ වෙලාවේදී නිල් පාට රින්ග් එක දාගෙන ගායි ළඟට ෆේයි යනවා. ඒ විතරක් නෙමෙයි. ෆේයි තමා ගායි හා ලියුට වෙන වෙනම රින්ග්ස් දෙකක් දාපු පෙට්ටිය පෝලට ගිහින් දීලා තියෙන්නේ ගායි ආවහම දෙන්න කියලා. ඒ වගේම කාටවත් දෙන්න එපා කියලා තියෙනවා. ඒ අනුව ගායි පෝලගෙන් මේ රින්ග්ස් දෙක ඉල්ලුවාම පෝලා ගෑනු කෙනෙක් හා පිරිමි කෙනෙක් දාන්න ඕන රින්ග්ස් දෙකක් පෙන්නනවා ෆේයි අයිට කියපු විදිහටම. ඉතින් දැන් හැමෝම ඉස්සරහා ඇය ඔහුට කැමතියි කියලාත් කියනවා වගේම ඔහුව වැළඳ ගන්නවත් එක්ක. කාටවත් ඇහෙන්නේ නැති වෙන්න රහසින් ඇය ගායිට කියන්නේ ඇයි කියන විදිහට ඉන්න නැත්තම් ලියු අමාරුවේ වැටෙන්නේ කියලා. හැමෝම දැන් දෙන්න යාළුයි කියලා හිතනවා වගේම ෆේයි හැමෝම ඉස්සරහා ලියු හා ගායි එකට කියතෙන් එයයි ගායි කියා වගේ කියන්න ගන්නවා. ඒ විතරක් නෙමෙයි ගායි දුන්න ටෝයි එක ඇය ළඟ තියෙනවා දැක්කලා ලියු කලබල වෙනවා. ඒ වගේම දෙන්න සැබෑ යුවලක් කියලා ගායිගේ කම්බුලට කිස් එකක්ද දෙනවා. ඉතින් ගායි ඇය දිහා තරහින් බලන් ඉඳලා ලියු දිහා හැරිලා බලනවා වගේම ලියුට හිතා ගන්න බෑ ෆේයිට මොනව වෙලාද කියලා. ඊට පස්සේ පෙන්නන්නේ ෆේයි වොෂ්රූම් එකට ගිහින් තොල පිහිදා ගන්නවා ගායිගේ කම්බුලට කිස් එකක් දුන්න නිසා. එතකොටම එතනට ලියු ඇවිත් අහන්නේ ගායි එක තියෙන තරහටද මෙහෙම දේවල් කරන්න කියලා. ෆේයි කියනවා ගායි නිසා නෙමෙයි, ගායි ගැන කිසිම හැඟීමක් මට නැහැ. ඔහුගේ මූණ සිපගත් එක මම පිළිකුල් කරනවා කියලා. ඉතින් ලියුට එකපාරටම හිතා ගන්න බැරුව අහන්නේ ඇත්තටම හැඟීමක් නැත්තම් ඇයි එහෙම කරන්නේ කියලා. ඊට පස්සේ ෆේයි තරහින් කියනවා ඔයයි මායි අතර ප්‍රශ්නයක් තියෙන්නේ, මම මුළු කාලේ පුරාම ඔයාට වෛර කළා කියලා. ඉතින් ලියු අහන්නේ දෙන්නා හොඳම යාළුවෝ විදියට ඉඳලා ෆේයි ඇයව ආරක්ෂා කළත් එක්කනේ කියලා. ඉතින් ඊට පස්සේ ෆේයි කියනවා හොට් ගර්ල් තරගයේ ඔයාට හැමෝටම ඡන්දය දෙන්න කිව්වේ ඔයාව හැමදෙනා අතරේ අවධානයට ලක් කරලා ඔයාගේ අතීතය හරලා අරගෙන පරණ පින්තූරය එක්ක ඔයාට නිඳා කරන්න. ඒ වගේම මැක්ව වසඟ කරගෙන ඔයාගේ පරණ පින්තූර හරලා ගන්න පොළඹව ගත්තා. ඔයා වැටෙන හැම මොහොතකම මම ගොඩක් සතුටු වුණා. හැම වෙලෙම ඔයාට අපහාස කරන්න ඕනේ උනේ. ඔයා කායිව ලබා ගන්න සුදුසු නෑ. ඒ නිසා ඈත් කරන්න හැතුවේ. කවදාවත් මට ඔයා වගේ කෙනෙක්ව මිතුරියක් කරගන්න ඕනේ උනේ නෑ. මම ලස්සන වෙන්න ගොඩක් දුක් වින්දා. මහන්සි වුණා. ඒත් ඔයා ප්ලාස්ටික් සර්ජරි එකක් වගේ කෙටි මාර්ග වලින් ඉක්මනටම ලස්සන වුණා. ඒක හරිම අසාධාරණයි. සර්ජරියකකින් ටික කාලයක් වේදනාව විඳිනවා. ඒත් මං ආහාර වේල් හරියට නොගෙන හැමදාම දුක් වින්දා. ඒ නිසා මගේ තැන ඔයාට ගන්න දෙන්න බෑ කියලා. ලියුට යාළුවෙක් විතරයි ඕනුනේ කියලා අඬනකොට ෆේයි තරහින් කෑ ගහනවා මම ඔයාට වෛර කරනවා. ඔයාට මුදල් තියෙනවා නම් හැමදේම ගන්න බලුවා. ඒත් මට කිසි දෙයක් නැහැ. මම කොච්චර මහන්සි වුණත් ඔයා වගේ තව අය හිටියොත් උපදින් ලස්සන වෙලා ඉපදුන අයට වැඩක් නැති වෙනවා කියලා. ඉතින් ලියු අඬමින් කියන්නේ මේක අපි දෙන්නගේ ප්‍රශ්නයක්. මේකට ගායි වැදලා ගන්න එපා කියලා. ඒත් තව දුරටත් ඇයිට එහෙම ඉන්න බෑ. ගායි ජනප්‍රිය නිසා ඔහුව දැන් මේකට ඇදගෙන මිනිස්සුන්ගේ අවධානය දිනා ගන්න ඕන. දැනටමත් සෝෂල් මීඩියා ඉන්න ගොඩක් දෙනා මගේ පැත්තේ ඉන්න නිසා ඔයාට බේරීමක් නෑ කියලා ෆේ කියනවා. ලියු දැන් දුක් වෙනවා ගායි කියන දේවල් අහලා ඔහුව විශ්වාස කරපු නැති එකට. ඒ වගේම ෆේ හා එය අතර ඇති සම්බන්ධයේ පුරුවක් නිසා ලොකු වේදනාවක් ඇයට දැනෙනවා. ඉතින් ඇයගේ පළමු මිතුරිය ෆේ කියලා අඬන්න ගත්තාම ගායි කියනවා ෆේ පළමු මිතුරිය විදියට හිතන්න බැරි නිසා මට ඔයාගේ පළමු මිතුරා වෙන්න බැරිද කියලා. ඊට පස්සේ පාසල් කාලයේ එක්තරා සිදුවීමක් ඔහු කියනවා. පාසල් කාලයේදී ඇයට හිරිහැර වෙන වෙලාවේදී ඔහු ළඟ ඉඳලා තියෙනවා. ඒ නිසා ඌ තමයි
ඇයිගේ පළමු මිතුර කියලා. ඇයිගේ කාලේ ඉඳලා තිබුණු පර්ෆියුම් සම්බන්ධ පේජ් එකද ගායි ෆලෝ කරලා තියන් ඉඳලා තියෙනවා. ඉතින් ඔහු අහන්නේ ඇයිගේ පළමු මිතුරා වෙන්න සුදුසුයි නේද කියලා. ඒ වගේම ඔහු ඇයිගේ පළමු පෙම්වතා ලෙස පෝස්ට් එක උසස් වෙලා තියෙනවා කියලා අඳන්න එපා කියලා කඳුළු බෙහෙදනවා. එතනට එන සේන් කියන්නේ දැන් ආදරය කරන්න නෙමෙයි ඕන, ෆේයි හැමෝටම ඇය හා ගායි යාළුවයි කියලා තියෙන එක අයින් කරගන්න එක කියලා. ඉතින් ගායි කියන්නේ ඒ වැඩේට සේන්ට උදව් කරන්න කියලා. ඔන්නේ අනුව කට්ටිය එකතු වෙලා ෆේයි කරන වැඩේ නවත්වන්න ප්ලෑන් එකක් ගහනවා. සේන් නම් කියන්නේ ඇය සෝෂල් මීඩියා තුළ විශාල රසිකයින් පිරිසක් ඉන්න නිසා සෝෂල් මීඩියා හරහා ඇයට පහර දෙන්න බෑ. ඊට වඩා සෝෂල් මීඩියා වලින් බැහැරව විශාල සමාජයක් තියෙන නිසා ඇයට එතනදි තමයි පහර එල්ල කරන්න පුළුවන් කියලා. ඉතින් ඇයගේ මොකක් හරි වැරැද්දක් හොයාගන්න ඕනේ වෙනවා. ගායිට මතක් වෙනවා ෆේයි අමුතු විදිහට වොෂ්රූම් එකට ගිය සිතුවීම. ඉතින් ලියුට තමයි ඒ වැඩේ කරන්න කියන්නේ. ඒත් ඇයට තනියම ඒ වැඩේට මුහුණ දෙන්න බැරි නිසා ගායිටත් උදව් කරන්න කියනවා. ඔන්නේ ඒ අනුව ලියු ෆේයි හා අනිත් මිතුරන් ඉන්න තැනට යනවා. එතනට ගායි ඇවිත් ෆේයි ළඟින් වාඩි වෙලා ගායි අහනවා ඔහු සමග කපල් කේක් එකක් ට්‍රයි කරලා බලනවද කියලා. ඉතින් ඇයට ඒක ප්‍රතික්ෂේප කරන්න බැරි වෙනවා හැමෝම ඉන්න නිසා. ඉතින් හැමෝම බලා ඉති ඇයට ගායි කේක් කවන්න ගන්නවා. පුදුම අමාරුවෙන් තමයි ඇයි කේක් එක කන්නේ. ඒ වගේම හැමෝම පින්තූර ගන්නවත් එක්ක. ඒ කෑම එක කාපු ගමන් ෆේයි කරන්නේ වොෂ්රූම් එකට යන එක. ඒ වගේම තමයි ප්ලෑන් එකට අනුව වැඩ කරන්න ඕන නිසා ලියුත් ඇයගේ පස්සෙන්ම යනවා. ඉතින් ෆේයි සුපුරුදු පරිදි කාපු ටික වමනේ කරලා අයින් කරනකොට ලියු වොෂ්රූම් එකට එනවා. ඉතින් දැනටමත් ලියු ෆේයිගේ රහස දන්න නිසා ෆේයි අහන්නේ හැමෝටම කියනවද කියලා. ඒත් ඒ වෙනකොට ෆේයි කතන්දරයක් හදාගෙන ඉන්නේ හැමෝටම කියන්න. ඇයට ස්ට්‍රෝබෙරි ඇලර්ජි, ගායි ආදරෙන් කවපු නිසා ඒවා කෑවේ ඔහුට හොරෙන් ඇවිත් ඒවා ඉවත් කළේ කියලා. මේ දේවල් කරන්නේ ඇයි කියලා ලියු අහනකොට ෆේයි නම් ලොකු විශ්වාසයකින් ඉන්නේ හැමෝම හැම වෙලේම ඇයගේ කතන්දර විශ්වාස කරලා ඇය ජය ගන්න නිසා. ඉතින් ඇය මේ කරන ව්‍යාජ දේවල් මිමීට හා පෝලාටවත් කියන්නේ නැත්ත ඇහුවාම ඇය කියන්නේ එයාලා මගේ යාළුවෝ නෙමේ, එයාලා දෙන්න හරිම මෝඩයි, මං ලස්සන නිසා ළඟ තියන් ඉන්න මගේ ගිනුමේ පළවස්ත දෙන්නේ විතරයි. ඒ වගේම මට කැමති මොග් ෆිල්ම් හා ජෙරී වගේ අයත් ඒ වගේ අය. ඒ සියලු දෙනාම මාව ආරක්ෂා කරනවා කියලා එතනින් යන්න හදනකොට ලියු මෙච්චර වෙලා හැමදේම රෙකෝඩ් කරගෙන නිසා ඒ දේ ෆේයිට හෙන්න දානවා. ඉතින් ෆේයි හොඳටම බය වෙනවා ලියු මේක හැමෝටම පෙන්නයි කියලා. ඒත් ලියු ඇයව මිතුරිය කියලා තවමත් හිතන නිසා කියනවා හැමෝම ඉස්සරහා ඇය හා ගායි අතර ඇති සම්බන්ධය කැඩුණා කියලා කියන්නේ කියලා. ඔන්නේ අනුව ෆේයි කැන්ටින් එකට යනකොට ගායි බලාගෙන ඉන්නවා. ඉතින් ගායි හැමෝම ඉස්සරහා ඒ දෙන්න අතර සම්බන්ධය ඉවරයි කියලා හැසිරෙන්න ගන්නවා. හැමෝම කලබල වෙලා මේ දෙන්න ළඟ වට වෙලා වෙන දේ බලන් ඉන්න ගන්නවා. ෆේයි ලියු දිහා බලලා දෙයක් කියන්න තියෙනවා කියලා ගායිගේ අතින් අල්ලලා එක පාරටම නතර කරලා ඇස්වල කඳුළු පුරවගෙන නොහිතපු විදිහට ගායක කියනවා මට ඔයාගෙන් වෙන් වෙන්න බෑ කියලා ඔහුව වැළඳගෙන අඩන්න ගන්නවා. ඉතින් ෆේයි රහසින් ගායක කියනවා ලියු තාමත් මං ගැන හිතනවා, ඇයි රෙකෝඩ් ක්ලිප් එක මෙලහකට ඩිලීට් කරලා ඇති කියලා. ඉතින් හැමෝම ඉස්සරහා ෆේයි අහිංසක කෙල්ලෙක් වගේ අඬන්න ගන්නවා. ඉතින් මොක් මැදට පැනලා ගායිට කෑ ගහන්න ගන්නවා ෆේයිට සලකන විදිහ දැකලා. එතකොටම හැමෝගෙම ෆෝන් වලට නොටිෆිකේෂන් එකක් ඇවිත් බලන්න ගන්නවා. ඉතින් වොෂ්රූම් එකේදී ෆේයි කියපු දේ රෙකෝඩ් කරපු ක්ලිප් එක තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් ෆේයි යාළුවෝ හැමෝම ඇයිගේ ෆලවර්ස්ලා කියලා කියනව ඇහුණාම හැමෝම ෆේයි ගැන කල කිරෙනවා මේ මොනවද කියන්නේ කියලා. ෆේයි ලියුව මේ වැඩේට අහු කරන්න උත්සාහ කරනවා AI පාවිච්චි කරලා ඇයිගේ කටහඬ යොදාගෙන හදපු එකක් කියලා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ගායි එතනට ඇවිත් මැක්කේ සිදුවීම ඇදලා ගන්නවා වගේම එදා සාදේදී රින් එක මාරු කරපු සිදුවීම ගායි ලියු එක ඩේටින් එකට කිය වෙලාවේදී ඔහු දිනලා ගත්ත කීටැක් එකද ඇය ළඟ තිබුණ කතාවද කියනවා.
කොහොමාරි එදා ඒ පාක් එකේ ජෙරි ඉඳලා කයිහා ලියුව දැකලා තියෙනවා වගේම ඒ කීයකක් තිබිලා තියෙනවා. ෆේයේ උත්සාහ කරන්නේ ලියුව අහු කරන්න. ඉතින් ජෙරි අහන්නේ ලියුට වැරද්ද පටවන්නද හදන්නේ එදා උත්සවේදී වගේ කියලා මතක් කරලා දෙනවා. එදා කුටිය බීම බෙදෙන දවසේ ඇයට බොන්න දුන්න වතුරේක පවා නොබි සිහිය නැතුව වැටුණ හැටි වගේම ජෙරි කියනවා ලැප් එකේදී ලියු බීකරය හරියට ෆේයිගේ අතට දෙනවා උ දැක්කා. ඒත් ෆේයි ඒක අතහැරියා කියලා. ඒක අහපු ගමන් ෆේයි පිස්සුවෙන් වගේ කෑ ගහන්න අරගෙන ලියුට ගහන්න හදනවා ඇය තමයි මේ හැමදේම කළේ කියලා. කයි මැදට පැනලා ඇයගේ අතින් අල්ලගෙන කියනවා මාව නරක මිනිසයා කරන්න හදන්න එපා කියලා. ඊට පස්සේ තමයි ෆේයි එතනින් යන්නේ. ඔන්න දැන් ෆේයිට හැමෝම අපහාස කරලා කමෙන්ට් කරන්න පටන් ගන්න තියෙනවා ඇය මෙච්චර දවසක් බොරු කළා කියලා. ඒ වගේම ෆේයිට රතුපාට ටැගි පෙට්ටියක් හම්බ වෙනවා. ඉතින් ඒක ඇරලා බලනකොට දකින්නවා ඇයත් සමග හැම වෙලේම ඉන්න ෆෑන් කෙනෙක් මේ පෙට්ටිය එවලා තියෙන්නේ කියලා. ඒකේ පුංචි නෝට් එකක් එවලා තියෙනවා අන්තිම වෙනකම්ම ඇය සමග ඉන්නවා කියලා. ඒ වගේ මේ පෙට්ටිය ඇතුලේ ඇයගේ පින්තූර වගේකුත් තියෙනවා දකින්නවා. ඉතින් මේ පින්තූර වල ඇයි ඉන්න තැන පවා හොයාගෙන තියෙනවා කියලා දකින්නවා. ඒ විතරක් නෙමෙයි අනවශ්‍ය විදිහේ පින්තූර වගේකුත් තියෙනවා. ඇය ගැන හැමදේම දන්නවා කියලා තියෙනවා. මෙරුණ මීයෙක් අන්තිමටම ඉන්නවා දැකලා පෙට්ටිය පිටින්ම විසි කරලා ඇය කෑ ගහන්න ගන්නවා. කොහොම හරි මේ පින්තූර සෝෂල් මීඩියා වල පවා පෝස්ට් කරලා තියෙනවා කියලා ලියු දකින්නවා. ඒ වගේම ඇයට ඇසිඩ් ගහනවා කියලා තියෙනවා. මේ නිසා ලියු කලබල වෙනවා. ඒක හොඳ වැඩක් නෙමෙයි නිසා මේ සිදුවීම හින්දා කට්ටියම එකතු වෙලා හොයන්න ගන්නවා මේ හැමදේම පිටුපස ඉන්නේ කවුද කියලා. ඒ වගේම ඈන් ෆේයිගේ ගෙදර ගියත් ඇය ගෙදරින් ගිහිල්ලා කියලා දකින්නවා. ඉතින් හැමෝම ෆේයිට උදව් කරන්න හදනවා. ඇයගේ ෆලවර්ස්ලා විදියට නෙමෙයි මිතුරන් විදියට. කට්ටියම දෙකට බෙදිලා ගිහින් ෆේ හොයාගෙන යන්න ගන්නවා. පෝලා ගායිහාසෙන් ඇයට මේ තේ කරපු කෙනාව හොයන්න ගන්නවා. ඊට පස්සේ පෙන්නනවා ෆේ යර බලලත් අරගෙනම තමයි ගිහින් තියෙන්නේ කියලා. ඒ වගේම ගායිට ෆේරි ෆේ ගැන සැකයක් මතුවෙනවා ඕගේ කමෙන් දැකලා. ෆේරි ෆේ හැම තිස්සෙම ඇය සමග ඉන්නවා ඇයට උදව් කරනවා කියලා දන්න නිසා ඒක අමුතුයි කියලා යාළට හිතනවා. ඒ වගේම ෆේයිට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කිව්වහම වෙනස් උනේ කියලාත් හිතනවා. සේන්ට් හොයාගන්නවා එක්තරා දෙයක්. ඒ අර රෙකෝඩ් ක්ලිප් එක ලීක් කරපු කෙනා මිමි කියලා. ඒ ක්ලිප් එකේ ගෙච්චි සත්‍යයක් ඇහෙනවා. ඉතින් මිමිගේ ෆෝන් එකේ පුංචි කීටැක් එකක් තියෙනවා. ඒකෙන් ඇහෙන ශබ්දය මේ ගෙච්චි සත්‍යයට සමානයි කියලා. ඉතින් ෆේයිට ඇසිඩ් ගහන්න හදන්නේ ඇයි කියලා හිතලා ඒකන ගායි ලියුට කියනවා. ඉතින් ලියු මිමිව නතර කරලා වොයිස් රෙකෝඩ් එක ගැන අහනවා. ඊට පස්සේ පෙන්නනවා ඇත්තටම එදා ඇය වොෂ්රූම් එකේ ඉඳලා තියෙනවා මිමි හා පෝලා ගැන අර කතාව කියනකොට. ඒ තරහටම තමයි ඇය ඒ දේවල් කරලා තියෙන්නේ. ඒ වගේම ෆේයි කෑම නොකා වමනේ කරන වැඩිය දැකලා නතර කරන්න එදා ගිහින් තියෙන්නේ. එතකොට තමයි අර කතාව ඇහිලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තමයි ඇය සෝෂල් මීඩියා වල රෙකෝඩ් එක අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඒත් අර පින්තූරය හා ඇසිඩ් නම් ඇයගේ වැඩක් නෙමෙයි කියලා කියනවා. ඒ වගේම ඇය ෆේයිට අවංකව උදව් කරන්න ඕන නිසා ඇයව හොයන් ආවේ වොයිස් රෙකෝඩ් එක දාපු එක වැරදි කියලා තේරෙනවා කියලා බෑග් එකක් පෙන්නනවා ඇසිඩ් බෝතලයක් නෑ කියලා. ඉතින් දැන් පින්තූරය දාපු කෙනා වෙන කෙනෙක් නිසා එයාලේ කවුද කියලා හොයන්න ගන්නවා. ඔය අතරේදී කමෙන්ට් එකක් දකිනවා ඕ ෆේයිගේ සැබෑ පෙම්වතා කියලා. සාමාන්‍යයෙන් නිතරම මේ විදියට කියන්නේ මොක් නිසා කයිට හිතෙනවා මේ වැඩේ කරන්නේ මොක්ද කියලා. ෆේරි ෆේයි ෆේයිගේ පින්තූර වගේක් අත්ත රෙස්ටුරන්ට් එකට යනවා. එතන ඉන්න සේවකයින්ගෙන් දන්නේ යමක් තියෙනවද කියලා අහලා දැනගන්න. ඉතින් සේවකයෙකු කියනවා එක්තරා කස්ටමර් කෙනෙක් නිතරම ෆේයිගේ පස්සෙන් මේ රෙස්ටුරන්ට් එකට එනවා. ඔහු ඉඳගෙන එදියා බලන් ඉන්න තැනක් වෙන්නනවා. ඒ වගේම උන් හොඳින් අඳුරන බවක් දැක්කා. දවසක් ඔහුගේ ඇඳුම විනාගිරි සුවඳක් තිබුණා. ඒ දවස කවුදද කියලාත් ඔවුන්ට මතක තිබිලා කියනවා. එදා තමයි ලියු ෆේයිගේ අතට බීකරේ දෙන්න ගිහින් ඇයගේ ඇඟේ හැලුනේ. ඉතින් ගායිට මතක් වෙනවා එදා මෝ ෆේයිට උදව් කරන්න ගිහින්
බිම වැටුණු අම්ලය ඕකේ කෝට් එකේ ගැහුණා කියලා. ඒ අනුව ෆිල්ම්ටට මෝක් ගැන කියලා දැනුවත් කරනවා. මෝකේ පෑක් එකේ ඇසිඩ් බෝතලයක් තියෙනවද කියලා බලන්න කියලා. ඒ අනුව ෆිල්ම් ඇසිඩ් බෝතලයක් තියෙනවද අහලා ඔහු ෆේගේ පින්තූර සෝෂල් මීඩියා එකට දැම්මද කියලාත් අහනවා. ඊට පස්සේ පෙන්නනවා මෝක් ෆේගේ පින්තූර පවාරන් තියෙනවා. ඒ වගේම විනාකිරි සුවඳ එන කෝට් එක ගැනද අහනවා. ඉතින් එදා මෝකේ කෝට් එක වෙන කෙනෙක්ගෙන් ඉල්ලගෙන තියෙන්නේ. එදා ඒ කෝට් එක නැවත වෙන කෙනෙක්ට ලබා දීලා තියෙනවා වගේම බෑග් එකේ ඇසිඩ් නැහැ කියලාත් පෙන්නනවා. ඔය අතරේදී පෝලා හොයාගෙන තියෙනවා ෆේයිගේ ලයිව් ස්ට්‍රීම් වීඩියෝ එකක් හරහා ෆේයි ළඟ ඉන්න බලලගේ නම ජෙරි කියලා. ඒ වගේම ෆේයි බලලව දාගෙන ආව කූඩුව තුලින් පැනලා ගිහින් කියලා දැක්කලා හැම තැනම හොයන්න ගන්නවා. එතකොට බලලව පාරේ ඉඳලා හම්බ වෙනවා වගේම ෆේයිගේ පැච් එකේ ඉන්න ජෙරි කියන කොල්ලා ඇයව හොයාගෙන ඇවිත් බලලව වඩා ගන්නවා. ඉතින් ඊට පස්සේ පෙන්නනවා අර විනාකිරි සුවඳ තිප්ප කෝට් එක අයිති ජෙරිට කියලා. ඔහු තමයි රෙස්ටුරන්ට් එකට ඇවිත් ඉඳලා තියෙන්නේ කියලා. කායි ඇතුළු පිරිසට දැන් ජෙරි වැරදිකාරයා කියලා තේරුණ නිසා ඈත කතා කරලා ජෙරි ගැන අහනවා. එතකොට ජෙරි ඈන්ව කාමරයට දාලා ලොක් කරලා ගිහින් තියනවා. ජෙරි ෆේයිට කියනවා හැමෝම ඇයව හැමතැනම හොයනවා කියලා. ඊට පස්සේ ජෙරි එකපාරටම කියනවා ඔයා බලලවත් අරගෙන මෙතනට එනවා කියලා දැනගත්තා නම් එන්න තිප්පා. මම හැමදාම ඔයාගේ පැත්තේ කියලා. එතකොටම පෙන්නනවා ඇය පන්තියට ආව මුල් දවසේ ඔහු ළඟ ඉඳගත්තාම වශී වෙලා ඒ දිහා බලන් ඉන්නවා. ඒ වගේම ඇගේ ලයිව් ස්ට්‍රීම් වලට නිතරම කමෙන්ට් කරනවා වගේම ඇයට රතු පෙට්ටිය එවලා තියෙන්නේ ඔහු කියලාත් කියනවා. ඔහු නිතරම ඇයට උදව් කළා කියනවා. එදා කායි ඇවිත් ෆේරි ෆේයි කියලා රැවටුණ දවසේ ඔහු මැසේජ් එකක් දාලා ඇයව පෙර ගත්තා. ෆේරි ෆේයි account එකේ ඉඳලා ඇයත් සමග chat කරමින් ඇය සමග නිතරම ඉන්නවා කියලා දිරිගන්වලත් තියෙනවා. කොහොම හරි චැම්බ්‍රේ සාතේ දවසේ ඔහු හිතලා තියෙනවා ඇය ඔහුට කැමැත්ත ප්‍රකාශ කරයි කියලා. ඒත් ෆේයි කායිට කැමතියි කියලා හැමෝගෙම ඉස්සරහා කිව්වහම ගොඩක් තරහ ගෙහින් තියෙනවා. ඒ වගේම බලලව පෙන්නලා කියනවා දෙන්න එකට ඒ සතාව හදාගත්ති කියලා. මොකද චෙරි බලලව හුරතල් කරනකොට ඇයත් එතනට ඇවිත් තියෙනවා. ඊට පස්සේ කොහොම හරි බලලට චෙරි කියලත් ඇය නම දාලා තියෙනවා. ඉතින් එදා බලලගේ තාත්තා විදිහට ජෙරිව හඳුන්වපු නිසා අම්මා ෆේයි විදිහට ඔහු හඳුන්වන්නේ. ඒ නිසා දෙන්න පවුලක් විදිහට හඳුන්වනවා. ඊට පස්සේ ඔහු කෑ ගහනවා ඇයගේ ලස්සන මූණ පෙන්නලා පිරිමින්ව රවට්ටපු නිසා දෙන්නගේ සම්බන්ධය බිඳුණා කියලා බලලට හිරිහැර කරන්න ගන්නවා. ඉතින් ෆේයි බය වෙනවා ජෙරි බලලට කරදර කරයි කියලා. ඒ නිසා ෆේයි ජෙරි එක්ක හොඳට කතා කරන්න අරගෙන කියනවා මට සමා වෙන්න. අපි පවුලක් තමයි. මම කිසිම දෙයක් හරියට තේරුම් ගත්තේ නැහැ. මට ඔයා ගැන හැඟීමක් තියෙනවා. මං ඔයාට කැමති කියලා බොරුවට කියන්න ගන්නවා. අන්තිමටම ජෙරීට කම්බුල් පහරකුත් දීලා බලලවත් අරගෙන එතනින් දුවල යනවා. ජෙරී පිස්සුවෙන් වගේ hina වෙලා ඔහුගේ සාක්කුවේ තිබ්බ ඇසිඩ් බෝතලේ අරගෙන ඇය වගේ අයට දෙන්න තියෙන හොඳම දඬුවම මේක කියලා පස්සෙන් යන්න ගන්නවා. මේ අතරෙදි හැම දෙනාම ෆේයි හොයමින් ඉන්න අතර ෆේයි බලලවත් අරගෙන එක්තරා තැනකට ගිහින් හැංගෙනවා. ඒ චෙරි පස්සෙන්ම ආව නිසා ඇය ඉන්න තැනට ටික ටික ලං වෙමින් ඉන්නවා. ඉතින් ෆේයි බය කරමින් හැම තැනම හොයනකොට ඇයගේ කකුල දැක්කලා hina වෙමින් ඇය හැංගිලා ඉන්න තැනින් එළියට එන්න කියනවා. ඔය අතරෙදි ලියුට ඇහෙනවා ෆේයි කෑ ගහනවා. ඉතින් ඇය සත්‍යය ඇහුන දිහාවට දුවගෙන යන්න ගන්නවා. ඒ වගේ මේ වෙලාවේ ගායි ඇය සමග කෝල් එකේ හිටිය නිසා ඔවුන්ද දුවල එන්න ගන්නවා. එතකොට පිස්සුවෙන් වගේ hina වෙමින් දුවන ජෙරිව දැකලා කට්ටිය වට කරලා ඔහු අල්ල ගන්නවා. මේ අතරෙදි ලියෝ දකිනවා ෆේයි හොඳට මඩමින් ඉන්නවා. ඉතින් ගායිට ඇය කෝල් කරලා ඇම්බියුලන්ස් එකකට කතා කරන්න කියනවා වගේම අර ඇසිඩ් බෝතලය බිම වැටිලා තියෙනවා දකිනවා. ෆේ මූණත් බාගෙන අඬනවා දැක්කලා ළඟට ගිහින් අල්ලන්න හදනකොට ඇයව තල්ලු කරලා දානවා. එතකොට ලියුගේ අතේ බිම වැටිලා තියෙන ඇසිඩ් කෑවෙනවා. ඉතින් ලියුට තේරුම් යනවා අත පිච්චුනේ නැති නිසා එච්චර සැර අම්ලයක් නෙමෙයි බෝතලේ තිබිලා තියෙන්නේ කියලා. ෆේ අඬමින් ලියුට කියනවා
දැන් මගේ මූණ අවතාරයක් වගේ ඇති. ඔයා දැන් සතුටු වෙනවා ඇති කියලා වීදුරු කැබැල්ලකින් මූණ තුවාල කරගන්න හදනකොට ෆේයි ඇයව නවත්තලා ඇයගේ මූණ පෙන්නනවා මුකුත් වෙලා නැහැ කියලා. ඒ වගේම ඇයට ගහලා තියෙන්නේ ඇසිඩ් නෙමෙයි කියනවා. ලියු ඇයව නැගිටවගෙන ડોક્ટર කෙනෙක් ළඟට අරගෙන යන්න හදනකොට ෆේයි ඇයට කම්බුල් පහරක් දෙනවා. පොරුවට ඕනාවට වඩා ඇය ගැන සැලකිලිමත් වෙලා ඇය කැත වෙලා තියෙනවා බලන්න ආවේ කියලා. ඉතින් ලියුද කම්බුල් පහරක් දීලා කියනවා මෝඩ දේවල් වලට රණ්ඩු වෙන්නේ මොකටද? ලස්සන නිසා තරඟ කරන්න ඕනේද? අපි අතර තියෙන වෙනස මොකක්ද? ලස්සන වෙන්න අපි දෙන්නම දුක් විඳලා තියෙනවා. මේ ලෝකේ අපිට සැලකෙන විදියට අපි මරා ගන්න ඕනේද? අපි දෙන්න තමයි වැඩියෙන්ම දන්නේ දුක් විඳ හැටි. මට ඔයාට වෛර කරන්න ඕනේ වුණත් ඒක කරන්න බෑ. මොකද මං දන්නවා මේ ලෝකේ නරකයි කියලා. පෙනුම නිසා ලේබල් කරලා ඉන්නේ. ඒ නිසා අපි මේ විදිහට කැත වෙන්න ඕනේ නෑ කියලා. ඊට පස්සේ පෙන්නන්නේ ෆේයි රෝහලේ ඉන්නවා. ඉතින් ලියු එනවා ඇයව බලන්න. ඒ වගේම ෆේයිට ජෙරි ගහපු වම්ලෙන් කිසිම දෙයක් වෙලා නෑ කියනවා. එදා ලැබ් එකේදී පරීක්ෂණ කරනකොට මොක් බෝතල් දෙකේ ලේබල් දෙක මාරු කරලා දාලා තියෙන්නේ. ඉතින් ජෙරි වැරදි එක තමයි අරගෙන ගිහින් තියෙන්නේ. ඒ වගේම තමයි ලියු ෆේ ගැන මෙච්චර හොයලා බලන්න ඕනේ නැහැ කියනවා. ඒත් මේ ලෝකෙ කිසිම කෙනෙක් තනි වෙලා ඉන්නේ කියලා හිතන හැඟීම කාටවත් දැනෙනවට කැමති නැති ලියු ෆේව අතහරින්නේ නැහැ. යාළුව විදිහට දිගටම ඉන්න කැමති කියනවා. ඉතින් ෆේයි ඇස්වල කඳුළු පුරවගෙන ඇය දිහා බලන් ඉන්නවා වගේම ඇය කැමති වෙනවා ඉදිරියටත් ලියුගේ මිතුරියක් විදිහට ඉන්න. ඊට පස්සේ ෆේයි මැක්ගෙන් සමාව ඉල්ලනවා. ඔහුට ඇය පොරු බලාපොරොත්තු දීලා ඔහුට කරපු වැරදි වලට. ඒත් මැක් නම් මේ වැරැද්දට සමාව දෙන්නේ නැහැ. ෆේ හිතනවා ඇයි ඒ දෙයට සුදුසුයි ඔහුට කරපු දේ නිසා. ඊට පස්සේ පෙන්නනවා ලින්ඩගේ කම්පැනියේ තියෙන පර්ෆියුම් පරීක්ෂණයේ වැඩ වගයකට යාළුවෝ ටික සහභාගී වෙලා සතුටින් වැඩ කරනවා. ඒ වගේම කායිගේ තාත්තා ලින්ඩව හම්බ වෙලා ඔහු අතින් ඇයට උනේ වැරදි වලට සමාව ඉල්ලනවා. ලියු ඇය හදපු පර්ෆියුම් බෝතල් දෙකෙන් එකක් සෙයින්ට දීලා ඔහුට ඒක පරීක්ෂා කරලා බලලා ඔහුට විශේෂුණු කෙනෙක්ට දෙන්න කියලා කියනවා. ඒ වගේම එක බෝතලයක් ඇය තියාගන්නවා ගායිට දෙන්න. මිමිහා ෆිල්ම් එයාලා ආදරය කරන අයත් එක්ක සතුටින් යන දිහා ලියු පෙයිහා අනිත් යාළුවෝ ටික සතුටින් බලාගෙන ඉන්නවා. ඒ වගේම හැමෝම ගියාට පස්සේ ගායි එනවා ලියුව හොයාගෙන. ඉතින් ලියු අහනවා ඇයි මෙච්චර ලස්සනට ආවේ කියලා. ඔයා කිව්වනේ මාව ඩේටින් එකකට එක්කගෙන යනවා කියලා ගායි කියනවා. ඉතින් ලියු ඔහුව එක්කගෙන යන්නේ ඕපන් ඒරියා එකේ ෆිල්ම් එක බලපු තැනට. මොකද එදා දෙන්නට ඩේටින් එක හරියට කරගන්න බැරි වුණ නිසා. ඉතින් මෙදා සැරේ දෙන්න ගොඩක් සතුටින් ගේම් ප්ලේ කරමින් කාලය ගත කරනවා. එදා දවසේ මගේ ඇරුණු හැමදේම එකින් එක කරමින්. ඉතින් දෙන්නම ජීවිත කාලයම එකට ඉන්න තමයි පොරොන්දු වෙන්නේ. ඔන්න දෙන්නා එකට ඉඳගෙන ෆිල්ම් එකක් බලන්න ගන්නවා. එතනදී අය ෆිල්ම් එක බලන්න ගත්ත ටිකට් එක ඔහුට ලපා දෙනවා තියාගන්න කියලා. ඉතින් ගායි දකිනවා ඇයි යම්කිසි සමීකරණයක් ලියලා තියනවා ඩොපමයින් සෙරෝටොනින් හා ඔක්සිටොක්සින් කියලා. ඉතින් මේ තුනේ එකතු වුණාම ආදර හෝමෝනිය ගැන තමයි කියවෙන්නේ. ඉතින් ගායි අහන්නේ ඔයා මට කියන්න හදන්නේ මට ආදරේ කියලාද කියලා. ඉතින් ලියු ලැජ්ජාවෙන් හිනා වෙලා ගායි ඇය දිහා බලන් ඉඳලා ඇයව සිප ගන්නවා. ඔන්නේ විදිහට බියුටි නියුබි ඩ්‍රාමා එකත් ලස්සන අවසානයක් සමග අවසන් වෙනවා. ඉතින් ලස්සන නැති නිසා හැමෝගෙම අපහසයට ලක්වන ගෑනු ළමේ අපහස වලින් බේරෙන්න ප්ලාස්ටික් සර්ජරි එකක් කළා. Taman වගේම ලස්සන වෙන්න මහන්සි වෙන තවත් ගෑනු ළමේකේ ඉරිසියාව නිසාම නැවත වරක් අපහසයට ලක් වෙලා අන්තිමටම කොහොම හරි දෙන්නම හිටියේ එකම බෝට්ටුවේ කියලා අවබෝධ කරගෙන දෙන්නටම සැබෑ මිතුරන් විදිහට ඉරිසියාව වෛරය අතහැරලා හැමෝගෙම ආදරය ලැබමින් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ලැබෙනවා. ඉතින් තවත් ලස්සන ඩ්‍රාමා එකක් අරගෙන ආපහු ඔයාලව හම්බ වෙන්න එන්නම්. අමතක නොකර පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා මතක් කරනවා.